මුලින්ම මතු කරට ඕනේ මුලිින් මතු කරන්න තින ප්‍රශ්නය ඒ තමයි විසිි දෙවන සංශෝධනය ගැ පිකට විශ එක්වෙන් සංශෝධනය කියළ අවසානය සම්මතුනේ වි් විස් පාලිමේන්තුේ නිසා විසිදවන සංශෝධනය හැටියට අපි පාලිමේන්තුවේ මේක වාදකරාට අවසානයේ විදවන සෝදන ශෂ එක්ව සංශෝධනය හැටියට නාමේ මාරු කරට අපි එදා තියදුු කරා. දැනට ීති ගත වෙන්න එතකොට විසියක් වන සංශෝධන කියලා. පෙසති අවසානයට අප ගෙනාපු ව්‍යස්ථා සංශෝධන අපිහිතනවා මේ ව්‍යස්ථාවට ගන අන්තිම ඇනේ වෙේගද ඉහට මේ ව්‍යස්ථාව සංසෝධ කරට බෑ සංසෝධන ඉවරයි අපියලුත් ව්‍යස්ථාවට අන්නෝන කෙන කාරමති ඉන්නේ. හැබැයි ම මතු කරන්න කාරණය තමයි විසි දෙවන සංසෝධනය අපි සම්මත කර ගැනීමේදී පාර්ලිමේන්තුවේ ඒට විරුද්ධ වනේ බැසිල්රාට් පක්ෂ පාර්ශවය ඒක විරුදධ වන බැසිල්රාට පක්ෂ පර්ශ්වයකට විරුද්ධ ව එක හේතුවක් වුණේ දිත්තපුර වැැසි භාවය කියන කාරණය අනෙක්කාරණය තමයිගුල්ලෝ පුනපුනා කියපු අවුරුදු හතරාමාරක යනකං ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු විසුරුවාහරෙන්න්න බෑ කියන රණය ඇතුල් කරන්නේ එක කෙ ඇතුළ. දෙදැන් අවරු දෙද මාර්ගක පස්සෙ න්නන් ජනාතිපතුුතුමාට පලමිස් වන්න පුළුවන් ලංකාවේ ්‍යස්ථාවනුව ජනාතිපජුරු දෙන්නෙක් පත් කරන්න පුළුවන් වර්ගව දෙකක් එකක් ජනතාවගේ චන්දයෙන් පත්වන ජනාතිපතිකරු ජත චන්දයෙන් පතති ජතුරු මයි ජයාර්ජයවර්ත මහත්තය මුලුවතාවයා නත සන්දයන්වේ යගේ හොර පාරෙන්ඔයාගේ හොර පාර තුළ එයි ඊට මාසගන්නාවකට පෙර පාර්ලිමේන්තු චන්දය විශාල වැඩි සන් ප්‍රමාණ ජයග්‍රහණය කියනකාරණය තිබුණා එය හොර පාරෙන් ආවත් දෙෙවිනි පාරය තුමා ජනත චන්දයෙන් ර හිට පස්ේ ප්‍රේමජ සමහ මොවේ ජනතා චන්දයෙන් විජේතුක මහත්මාවේ ජනතා චන්දයෙන් නෙවෙයි පාලිමේන්තුේ මන්ත්‍රවරු එතුමා පත් කරගත්ත හැබයි ඒපත් කර ගැනීමේදිීත් තුම හිට ගමැ. එනිසා එකත් චන්දිී ජනතාව චන්දේ න් පක්ෂේ පැත්තර තමයි ජන තුම . ඊගට චන්ද ක මා ැ න ජනත චන්දින් මයින් රාජ පස මාත්ම ජනතතා න්දී මైත ාලි සිදශ න ජනත චන්දින්, ගට රජ ප ස මාත් ජනත න්ද. සික මාත්නා. යි අ ජේතුන්ග ස්ටයිල්ලේ දවන ට බ ජාතිපති හැයි වල් සක්ති ජේතුන්ග හත්ම හ ම ද න. මේ ම කසික මහත්මය ජනතාවගේ චන්දයෙන් ප්‍රතික්ෂපවෙච්ච. එකක්ම ඇතිවරන කොට්ටාසයක්ක් දෙනගට බැරිවෙච්ච ජතිකලයිස්තුවෙන් පමක් මැතිවරණ කොට්ටාසයක් දිනපු චන්න්නේය ඉල්ලල පරාජවෙච්ච අපේක්ෂකක්. පොතිකේ ද ඉල්ව න පප ගන කර එතන පරා අන්ත පරාය ජිතයි එදඩස්න මෙ මේ අවසානය ජනාතිපති වෙන්නේ. ඒ ජනාතිපති තුමා තමයි දැන්මලටේ ජනාතිිපති. ව්‍යස්ථානුකූලයි ඇත්ත හැබැයි ජනතාවගේ ච සන්දයක් ැබුුණන්න ඇතුමාගේ තුමාට එතුමාගේ පක්ෂර් ලැබරුවනේ පාරිමේන්තු එකමම ඇතතික කොටස දිනුවන ජති ලසිුන් පමයික්නක් ව. ඒ ඒක හිතේතියාගෙන තමයි ඉතුරු කාලය හත්ත ඉන් නැද ඉන්න ොට කාරණ කයතු කළයතු වන්නේ. ඒනිසා විසි දෙවන සංශෝධන තුළ විරද ච හ ර් ං ුද්ධ ක ಿ ಲ್ ක්್ති ආಂඩු පක්ෂ ණ්ඩයි ඇතුළ ොරතුර ොර පෙරේද බදුුල රැස්්වීමකදී ඒ බදුල රැස්වීම. තප්පුලාපු බරපු අයරපය අපිට ඇහුුණා හතමයි දැඩි ඉල්ලීමක් කර මසු මහත්තයගෙන් පාර්ලිමේන්තුව විසුරුව හරින්න කියෙ පොරොඳදුව දෙදන්න කියෙෙන. අවසානය එතු මකිවා මංගාවට බුලත්තරගෙන වැඳගෙනාවත්. මං පාලිමේන්තු අවුරදු හතරවා කරන විසරුවන්නය කෙලු. ඒ පොරොන්දුවවෙටමට තමයි මේ දෙවිස්ත වන සංශෝධනයට විරුද්ධව හිටපු සමහර කට්ටියව ඒට පක්ෂ කරන්න හැකියාව ලැබුණ ඒත් කපුටු පාර්ෂවය ඒකට කොහෙත්ම කැමතුරර්ය ඒත් විරුද් වනා අර ුත්ත පුරුවශජ භාවයකෙන කාරණීමට දැ මම් මේෙන හතරමාරය කතාව ඇත්ත වෙන කොමට. පෙරේලා බදුල්ල ලැස්වීමකදී ඒ කතා කරපු සමහර උදවිය ට පැන ර ර ල ලමින් කිව හතරාමාරක් යැනකං මේ පාිමිින් විස්සරුව හරින නෑ කියලා ජනාදතිපත්තු පො. ඒකන්නේ හතරාමාරය කතාවත් විසිි දෙවන සංශෝධනයට චන්දලබා ගැනීමදී බලපාලතිය. දැ හර ර න ා ිමි තු තියන්නෑ කියනෙ පොරොන්තු ච් ගම අපිට පේනවා පලාත්පාන චන්දයදන ආරම්භ වෙලලා තියන්නේ. එාලිමිතු ආරම්භ වෙලා නමුත් ආරම්භ වෙන්න නියමිත ජනතාව ඉල්ලනවා චන්ජක් තියන කියලා. හබ ඒ ඒ ඒ අතරාමර කරග තියන්න කියනක තමයි එදා පොරුන්ද වෙලති පොරන්දු වනා කියලා බදුල්ලේ ඒ තප්පුලලාබ පුරපු මන්ත්‍රීවතුමාලා කිවේ. හැබැයි. දැන් පාජෙස්් ා චන්ද පලාපාන චන්ද රම්භ වෙලති න සැතැම්බ මාසසි විිවනිද වර්තමාන පතිිවරණ කොම මේ කොමිසම තීන්දු කර දෙදස් විසි දෙක චන්ද ලයිස්තුූ හදන්න පටන් ගන්න මොකද පදදා වියක සන්දලයිස්තුුවට චන්දය තිබොත් දෙලක් පනස් දාහර විර අලු චන්ද වලට සසාරනක් වන ක දන සදලයිස්තු හදන් මස මහතුරට පිනද. ගාමසිමතුන්තුු කියගේ පණිවිඩේ අපත්ේ මොබයිල් ෆෝන් වටත්තාව ඒ ලක්ෂන් දෙ පාර්ත්මීතු නැපුු. දෙනිසා දැන්ගේ දැනට ප්‍රකාශ දැනට පලාාත්පානල චන්දය චන්ද වැඩ පිළිවෙල තාක්ෂණි වසයෙන් ආරම්භනාකිව ත් නිනරදි. නොනම්බර් මාසය අන්තිමෙනකට ඒ කාරනය අසන ප ර ම සන්දයකින්. ද නීම කරලා ඊට පස්සේ මැතිවරන්නේ තියන්න බලුවන් මාර්තු මාස මතිර තියන්නන දැ ඒ මැතිවරන්න කල්දාාන කතාව අපි දන්නවා. මැ පාති ම කල්දාන යන්නේ අටදාහ සබිකයන් හරදාහක් කරනවා කියලා ලස්න්න බුදුසරයයි කියලා බොඩ්ි ගහ ගගහන කියට බිටි පස්සට පට වන හරක් බ. දැන් හරදා අටදාානේ කොමද කන්තානෝජන වැඩි කරන්න මත මෛත්‍ය පාල සිීසන රනිිකසි න්ුව තුර කාන්තා නියෝජනයේ වැඩි කරන්න හරදා අටදා කරලා අටදා හර්දා කරනවා කියලා කියන්න කාන්තා නිෝජන කපටනව තු ඒවෙලාවේ සන්දන්ද සන්ද ගඩුවෝකට කාතාවන් වැඩි කරනවා කියලා දැන් තමමාට සද දුන් එකෙසේ තිස්සා අතර දෙන්න නියෝජනය කරන පිලසාහ තමාගේ පක්ෂයට ජයක්‍රහණය කරන බැරින්ද ප්‍රාදශ ස මැති කරණ ලස්සන්නන ස්ලෝග්ඩ කද්දාලා යටටිින් වෙනක වෙනවිදිරගේ මැක් හල කල්දන්න යන්නේ. එයිද ප්‍රාදෙශවාා මැතිවරණය ඒ කල්ධානාවට විරුද්ධව වර්තමානදවර්මාන කළ මොද විස්්්‍යව සසුව සම්ම වනෑන් පස්සේ ද මති කොමිසම හෝෂ වෙනවා අධ අතිමතුමාකිරවිදි හැයි ැතිවරන්න කොමිෂන් සභාවය සභාප ජතුමා ඇතුළ කණඩයමම මේ ප්‍රාදශභා මැතිවරන්නේ කල්දානවාට විරුද්ධව කොන්ද කෙලින්තිය කර නැගිත්තා. ඒ ඒ මැතිවරණ කල්දාන දෙන්න නෑ කෙල්දන් දෙන්නට ෑගෙන ස්ථාවරේ දැඩල්ලස හිටිය. මාදරක කිව්වා. දේදන ට මටතියන ප්‍රශ්නේ තමයි අපත් අපපත් සහයෝග අරගෙන අර සම්මතකර විෂි දෙවර සංසෝධනය පාවිච්චි කළලා අලුත් මැතිවරණ කොමිසම පත්කරනකොට චන්ද කල්දාාන්් දෙන නැතුව කෙලින් හිටගත්ත වර්තමාන මැතිවරණ කොමිස් භාවේ සභාපජිතුමාව අයින් කරලා. නනාධිපතුමාට ඕන ඕන විජේ නටන්න ජනාජිපත්තුමාගේ පදයට දඟලන්න ජනාධිපත්තුමාගේ පදයට රෝකඩෙකවයි නටවන්න පුළුවන් කෙනෙක් පඇතන්න ද යිද්ද කියන ප්‍රශ්නය මතුවේරවා. අප ඉනිසා මම දීසතියත්කිව් වගේ නැවත වතාවක් ජනාධිපත්තු මාහස රජයට කියනවා මෑති ඉතිහාන්සේ පාර්ලිමේන්තුවේ එකතු කරගන්න පුළුවන් සියල්ලුම පක්ෂය අප එකතු වෙලා ඉන්නවා මේ පළාත් පාලන චන්දයකල්දානට ගුරුද්ධව පක්ෂ විසි තුනක් සම ජන බලවේ ගත්තත් ශ්‍රී ලංකා දහශ පක්ෂ අප ජනත සභාව ටයන්නේ විශ බදුල මහත්තක පක්ෂ මල් වීරවන්ස මහත්ත පක්ෂ චපරක මහත්‍යය නතාව විමුක්තිය බැරුුණ ඒවගේ දුුවන් වහන්ස ගේ ක ගमा න ක් ක්ෂ फ ගේ द ना න්නේ